අද අපිට විශේෂ මංගල්‍යයක්. ජසේතුමාව කම්කරුවෙක් හැටියට අපේ දැකලා කම්කරුවන්ගේ දිනය වන මැයි පළවෙනිදා අපි ජසේතුමාගේ මංගල්‍යය සමරනවා. ජසේතුමා කියන්නේ අපිට හරි ආදරණීය චරිතයක්. මේ මෑත කාලයේදී ජසේතුමාගේ භක්තිය වඩාත් වැඩි වුණා. ජසේතුමාට අපි දන්නවා ස්ලීපින් සෙන්චෝසප් කියලනේ, නිදාගෙන ඉන්න ජසේතුමා කියලා. මොකද අපි දකිනවා ජසේතුමාට දෙවියන් වහන්සගේ පණිවිඩය එන්නේ හීනෙන්. එයා නිදා ඉන්න වෙලාවෙදී ඒ හීනෙන් අවදි වෙනකොට එයා ඒ දේව පණිවිඩය අයිති කරගන්නවා හරි ප්‍රබල විදිහට. ඉතින් ඒ නිසා ජසේතුමා නිදාගෙන ඉන්න එක, නිදාගෙන ඉද්දී ජසේතුමාට දේව අනාවරණයන් එනවා කියලා බයිබලය තුළ ප්‍රකාශ වෙනකොට අපි ඒ විශ්වාස කරනවා. ප්‍රවන්තෙනි, ජසේතුමාව මම අද කැමති තවත් වෙනස් විදිහකට පොඩ්ඩක් කතා කරන්න. ජසේතුමා හරි ආදර්ශමත් තාත්ත කෙනෙක්. දේව පණිවිඩය අයිති කරගත්ත තාත්ත කෙනෙක්. ඒ දේව පණිවිඩය තමන්ගේ කරගෙන තමන්ට තමන්ගෙම නොවන දරුවෙක්, තමන්ගේ දරුවෙක් ලෙස යහපත ලෙස තුළ, සුචරිතය තුළ, නිහතමානීත්වය තුළ, ආදර්ශයක් තුළ ජීවිතයේ තමන්ට හැකි උපරිමය ඒ දරුවට දෙන්නට උත්සාහ කරපු තාත්තා. තමන්ගේ පියෙක් හැටියට, තමන්ගේ පවුලට ස්වාමි පුරුෂයෙක් හැටියට, තමන්ගේ පවුල නඩත්තු කරන්නට දිවි හිමියන කැපවුණු උදාර චරිතයක්. ප්‍රේමන්තින් අපි දකිනවා දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ ශුද ජසේතුමා දේව මෑණියන්ගේ අතගත්ත දවසේ ඉඳලා, ජේසුට සුරකි පියෙක් බවට පත්වෙච්ච දවසේ ඉඳලා ඒ පවුලට පුදුමාකාර ආරක්ෂාවක්, රැකවරණයක් දුන්නා. ඒ පවුල නැලත්තු කරන්නට තමන්ගේ දාඩිය මහන්සියෙන් යහරි හම්බ කෙරුවා. මිනිස්සුන්ගේ දේවල් කඩා වඩා ගන්නේ නැතුව, බොරුවට මිනිස්සුන්ට වින කරන්නේ නැතුව එයා බොහොම ආදර්ශමත් සුචරිත ජීවිතයක්, හරි ශුද්ධවන්ත සහ සත්පුරුෂ ජීවිතයක් එයා ගත කෙරුවා. එයාගේ දාඩිය එයා මුදල් කරලා ඒ පවුලට පෝෂණය දුන්නා. ප්‍රවන්තිනි, හැම තාත්ත කෙනෙක්ම මෙහෙම තමයි. සමහර තාත්තලා ඉන්න වුණාට එහෙම නොවන, තමන් හම්බ කරගන්න දේ සූදුවට, සුරාවට යොදවන, තමන් හම්බ කරගන්න දේ තමන්ගේ සතුටට, තෘප්තියට යොදවන, තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු නොකරන, තමන් පවුල හැටියට තමන්ගේ රැකවරණ ස්වාමි පුරුෂයෙක් හැටියට තමන්ගේ රැකවරණ තමන්ට සමන් විසින් සැපිය යුතු ඒ පවුලට ආරක්ෂාව, රැකවරණය, ඒ සුරකියාව නොදෙන තාත්තලා අපි අතර නැතුවම නෙවෙයි. ජසේතුමා වගේ තාත්තලා අපි අතර අති බහුතරයක් ඉද්දී එහෙම නොවන තාත්තලා අපි අතර ඉන්නවා. එහෙම තාත්තා කෙනෙක් නම් මේක අහන්න. අපිට හැම පුද්ගලයෙකුටම ජීවිතයේ වගකීමක් පැවරෙනවා, පරමාර්ථයක් තියෙනවා. ඒ වගකීම් විටින් විට සැරෙන් සැරේට සමහර වෙලාවට වෙනස් වෙමින් ජීවිතයත් එක්ක දෝලනය වෙනවා. අපේ ජීවිතයේ අපිට ලැබෙන වගකීම්, අපිට ලැබෙන සමහර වගකීම් අපි දැරිය යුතුමයි. ස්වාමි පුරුෂයෙක් හැටියට ඔබට ලැබෙන වගකීම, පියෙක් හැටියට ඔබට ලැබෙන වගකීම හරි ප්‍රබලයි. ඒක ඔබේ වගකීම. ඔබ ණය යුක්තියකින් බැඳෙනවා ඔබේ බිරිඳව සහ ඔබේ දරුවන්ව ආරක්ෂා කරන්න, රැක බලා ගන්න, ඔවුන්ව පෝෂණය කරන්න, ඔවුන්ට හරි මාර්ගය පෙන්වන්න, ඔවුන්ට ආදර්ශමත් වෙන්න. එනිසා හැම තාත්ත කෙනෙක්ගෙන්ම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ආදර්ශමත් තාත්ත කෙනෙක් වෙන්න. ජසේතුමා වගේ තමන්ව දරුවන්ව ආරක්ෂා කරගෙන තමන්ගේ දරුවන්ට ආදර්ශයක් හැටියට ඒ ජීවිතය තුළින් ඔවුන්ව මෙහෙවන්න.
අර ජසේතුමාගේව සමරන අපිට ජසේතුමා විශ්වාසවන්තව තමන්ගේ වෙහෙස මහන්සිය නොතකා තමන්ගේ පවුල නඩත්තු කරන්නට දිවි හිමියෙන්ම කැප වුණා කියලා අපි බොහොම පැහැදිලිව දකිනවා ප්‍රේමවන්තේ. එනිසා තමයි ජේසුට එළියට බහලා යන්න පුළුවන් වුණේ. එනිසා තමයි ජේසුට මේ තරම් ප්‍රඥාවක් ලැබෙන්නේ. එනිසා තමයි ජේසුට උන්වහන්සේගේ කාර්යභාරය කරන්නට ඒ බලය ශක්තිය ලැබෙන්නේ. තමන්ගේ තාත්තා දුන්න පන්නරය. ප්‍රවන්තේ ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ජීවිතය තුළ ස්වාමින් වහන්සේගේ රැකවරණය ආරක්ෂාව ඔබේ දරුවන්ට සැපය යුතුමයි. කිසිම තාත්ත කෙනෙක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ තමන්ගේ පුතා තමන් වගේ වෙන්නට ඕනයි කියලා. එහෙම බලාපොරොත්තු වෙන තාත්තල නෑ. එහෙම තාත්තල බලාපොරොත්තු වෙන්නේ නෑ. ජසේතුමා කවදාවත් ජසේතුමා වගේ ජේසු වෙන්න ඕන කියලා හිතුවේ නෑ. එහෙම හිතන්නෙත් නෑ. එහෙම හිතන්න අවශ්‍යතාවයකුත් නෑ. ජසේතුමා කවදාවත් එහෙම හිතුවේ නෑ. ජසේතුමා හැම මොහොතකම හිතුවේ දේව ජේසුස් වහන්සේ උන්වහන්සේගේ පරමාර්ථය උන්වහන්සේගේ කාර්යභාරයට යන්නට ඕන කියලා. හැම දරුවෙකුටම හීනයක් තියෙනවා. ඒ කියන්නේ හැම තාත්ත කෙනෙක්ම ඒ හීනය සැබෑ කරන තාත්ත කෙනෙක්. තමන්ගේ දරුවන් තමන්ට වඩා එක පියවරක් හරි එහාට යවන තාත්ත කෙනෙක් බවට වෙන්නට ඕන. තමන්ගේ දරුවව තමන්ට වඩා එක පියවරක් හරි උසස් කරන තාත්ත කෙනෙක් වෙන්නට ඕන. තමන්ගේ දරුවන්ගේ පරමාර්ථයන් හොයාගෙන ඔවුන්ගේ අරමුණු හොයාගෙන ඔවුන්ගේ රුචි අරුචිකම් හොයාගෙන ඔවුන්ගේ යහපත හොයාගෙන ඔවුන්ගේ ඔවුන්ව හරියට යොමුවක් දෙන තාත්ත කෙනෙක් වෙන්නට ඕන. කිසිම තාත්ත කෙනෙක් කියන්නට බෑ ඔයා මං වගේ වෙන්න කියලා. කිසිම තා දරුවෙකුට තාත්ත වගේ වෙන්න අවශ්‍ය නැහැ. ඒ තාත්ත කොච්චර හොඳ වුණත් ඒ තාත්තට වඩා පියවරක් හරි වැඩියෙන් තමන්ගේ පුතා හොඳ වෙන්නට ඕන, යහපත් වෙන්නට ඕන, දියුණු වෙන්නට ඕන. එහෙම හිතන තාත්තලා වෙන්නට ඕන. ඒ නිසා අද ජසේතුමා තුළ අපි දකින ඒ උදාරත්වය, ඒ උදාර තාත්ත කෙනෙක්, ඒ කැප කරපු ජීවිතයේ කැපවුණු තාත්ත කෙනෙක්, තමන්ගේ දහඩිය තමන්ගේ පවුල වෙත මේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් බෑ කරපු තාත්ත කෙනෙක් හැටියට අපි හැම කෙනෙකුටම තාත්තල හැටියට උන්වහ එතුමා ආදර්ශයක්. එනිසා ජසේතුමාගේ ආදර්ශය තුළ අපි ඔබ ඔබේ පවුලේ කැපවුණු වැයවෙන ආදර්ශමත් තාත්ත කෙනෙක් බවට, දහඩිය පෝෂණය බවට හරවන තාත්ත කෙනෙක් බවට පත් වෙන්න. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.